දිනල නිවවැැටිය කොටවේර රස්නායක පුර ප්‍රදේශලේ කම්කොට අසව යලකන්නේ වී අසනුනෙලීම අම්භවීති වෙනවා. එම ප්‍රදේශවල වී අස්වැනට ඉව අල්ලමින් වනලින් ගම්බදීමද ඉහලගොස් ඇතිබව ප්‍රදේශ්වාසීන් ප්‍රකාශ කලා. මෙහේතුවෙන් ගොවීන් දිවාරයේ තම අස්වනු අලින්ගෙන් ආරක්ෂාකර ගැනීමට වහේසන අයිරු ඒගේ අපට දැකගත හැකිවුුණා.. ී අස්වන්න පමණක් නොව මේ වන විට අදාල ප්‍රදේශවල ජීවිත දෙකක් මෙන්ම දේපල රැසක්ද වනාලි විනාශකට මති වෙනවා මේ වනජේව පොලිසිෙක පොලිසි වනජවටෙන වනජීක විල්ල රවමක් හල කර කලා නවා අන ඒතින් කරන්න යන්න අප මිනිසු වාගන්ත අවසානද වාලයරල කමුර හෙටක පහුණනන් පසේ අලි කාලාලයනවා අපේ මනිස හමදාම අන්තසරන ලා තින කාටත් කියන්න කෙනෙක්න රජයේවා බලන්න වනජීමතතියක් කෙලකකින්නවා ඒ එක මේ පැත්ත පලාති බලන්න මොකටුවත් මේවා පෙන්න නිවටිය කොටේර රස්්නායකපුරයන ප්‍රදශවලට වනාලි පැමිීම සිදුව ඉගිනිමිටිය ාශ්‍ය ආත්‍රිත ඇති රක්ෂතය. එම රක්ෂතය මට පෙර අලින්ට හොදවාවස්ථනයක් වුණා අදවනවිට හහි අලින්ට ජීවත්වීමට නොහැකිතත්වයක් නිර්මාණී ඇතේ රක්ෂය තුළ සිද වන වටක්කා කොමඩ වැනි. අනවසර වගාවන් හේතුවෙන් බව ප්‍රදශවාසීන් පෙන්වාදෙනවා. මෙම ගැටලුව ජනාධිපතිතුමාට පවා ගම සමඟ පිළිසඳද වැසටහනේදී ගම්මසියන් පෙන්වාදී තිබුණා. ක්ෂතේ එකක මිනිසු වගාතරලා යරලා ඒ වගව රැකගන්න්න ක්ෂිතේ. එයින් අලින්ට වෙඩිතිෙන. අලින්ට කරන්න දෙයක් නෑ රක්ෂිතේ ඒ ආරක්ෂක වැටකඩාගෙන කරන්කම්බිය කඩාගෙන පිට පැත්තර පයින. ඉන් අනතුරුව අනවසර වගකරුවන් හා නිලධහරීින් අර හමුවක් පැවැත්වනේ මෙම ගැටලුව විසඳීම ේක්ෂාවෙන්ම රැවීමට පැවැත්වී මාසයක් පමණ ක්ම ගස්තිබනත් අදනතුරොත් අදාළ අනවසර වගාවන් ඉවත්වීමක් හෝ වන අලි ගම්බදීමට පිළියමක් මේ ප්‍රදේශවල ජනතාවට ලැබී හෑ.